දවසේ වුවත් රැඳුණු තැන් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මලින්ද තිරිමාන්න මම ප්‍රසාද නිමන්තකා විජේරත්න ප්‍රථමයෙන් හිරු ප්‍රවෘත්ති සිරස්තල මාධ්‍යවේදී එක් නැලිගුණ සිටිනා දන මන්ත්‍රී අරුන්දිග කියයි මාවනල්ල ප්‍රාදේශීය සභා සභාපතිට මරණ දඬුවම ඉහළ ගිය විදුලි බිලට එරෙහිව තවමත් රට පුරා උද්ඝෝෂණ ඩෙංගු අවදානම වැඩි වෙයි අලුත්ම බිල්ල නීති පීඨ ශිෂ්‍යාවක් දැන් අවධානය දවසේ පුවත වෙත දවසේ පුවත අතුරුදන් බව පැවසෙන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නෙලිගොඩ මහතා ප්‍රංශයේ ජීවත්ව සිටින බව එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනන්දු මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත යටතේ නියෝග අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අවස්ථාවේදී. ලංකාවේ ආන්දෝලනයට තුඩු දී තිබෙන හැම එල්ල වෙච්ච තර්ජනයන් ගිනි තැබීම් ප්‍රහාරයන් අත්අඩංගුවට ගන්න බැරුණා නම් ඒවා පිටපස අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ හස්තයේ තිබුණා. ඒක තමයි සත්‍යය. මාධ්‍ය ආයතන පමණක් නෙමෙයි මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් ඝාතනයට ලක් වුණා. කිසිවෙක් අත්අඩංගුවට ගත්තද? ලසන්ත වික්‍රමතුමා මහත්තයාගේ ඝාතනය පිළිබඳව කවුද අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ? එක්නැලිගොඩ ගතුරුදහන් වීම පිළිබඳව මොකක් සිද්ධ වෙලා තිබෙන්නේ? මේ ආදී මාධ්‍යවේදී විශාල ප්‍රමාණයක් ඝාතනය කරලා තිබෙනවා. තමුන්නාංශ කිව්වා මාධ්‍යවේදී කීප දෙනෙක් අතුරුදහන් කරලා දිනවයි කියලා. මාධ්‍යවේදීන් කීප දෙනෙක් මරා දාලා දිනවයි කියලා. එහෙම ඒ වලට තොරතුරු නෑ. තමුන්නාංශ කියපු මාධ්‍යවේදීන් කීප දෙනාගේ නම් සමහරක් කරලා තමුන්නාංශට කියන්නට ඕන. ඒ අතුරුදහන් වෙලා වුණා කියන මාධ්‍යවේදීන් සමහරක් ඉන්නවා ප්‍රංශේ. මට කීප දෙනෙක්ව හම්බුණත් එක්ක තමුන්නාංශලා කියන ප්‍රසිද්ධ නමක් තමුන්නාංශලා කියන ප්‍රසිද්ධ නමක් තියෙන ජනමාධ්‍යවේදියෙක් ඉන්නවා ප්‍රංශේ. අද වෙස් මාරු කරගෙන ප්‍රංශයට වෙලා ඉන්නවා. මේ රටේ තානාපති කාර්යාලය උදව් කරලා තානාපති කාර්යාලය හරහා ගිහිල්ලා අද ඒ වටේලා ඉන්නවා. තමුන්නාංශලා මෙහි මෙහි අපේ උසාවිවල නඩු අහනවා. ඒ අය අතුරුදහන් වෙලා කියලා සමහරක් වෙලාට ඒ අයගේ බිරින්දෑවලු ඇවිල්ලා ජනමාධ්‍යවල අඬනවා. සමහර කරන්නේ තමන්ගේ මහත්තයා නැහැ කියලා බෑ මහත්තයා හොරෙන් රැට කතා කරනවා. මහත්තයා ඉන්නේ ප්‍රංශේ. නංග ප්‍රදීප් එක්නාලිගොඩ තමුන්නාංශට මම ගෙලින් කියන්නම්. මෙතන මම මගේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යට වෙලා නෙමෙයි ප්‍රංශේ ඉන්නේ. තමුන්නාංශ අහලා බලන්න ප්‍රංශේ ඉන්න මිනිස්සු දන්නවා. ඉතින් අපි ඒක තමයි කියන්නේ සමහරක් වෙලාවට බොරුවට චෝදනා කරනවා. එතුමා ප්‍රසිද්ධියේ කිව්වා මාධ්‍යවේදී ප්‍රදීප් එක්නාලිගොඩ මහතා දැන් වෙනකොට ප්‍රංශේ ජීවත් වෙනවා කියලා. එතුමා විසින්ම තමයි එක අවස්ථාවකදී ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු වරියට එරෙහිව දේශාභියෝගය කියන වෙලාවේ කිව්වේ අපි කියන විදිහට වැඩ කරපු නිසා අපි බෙල්ලෙන් අල්ලලා ඉදිරියට දැම්මා කියලා. ඒ වගේම නැවත වතාවක් නා ගැනීමක් කරගත්තද දන්නේ නැහැ. අපි පැහැදිලි වාණ්ඩුවේ මේ පිළිබඳව උත්තරයක් බලාපොරොත්තු වෙනවා. අපි ඔක්කොම කතා කරන මාධ්‍ය නිදහසක හැබැයි පුද්ගලියෙක්ගේ තමාගේ නිදහස. මම මේ රටේ උප්පත්ති ලැබපුවාම මට තියෙන නිදහස කවුද ආරක්ෂා කරන්නේ? තවත් පුද්ගලයෙකුට තියෙන නිදහස කවුද ආරක්ෂා කරන්නේ? මාධ්‍ය නිදහස නැහැ කියන එක. මාධ්‍යයට අයිතියක් තියෙනවයි කියන්නේ. මාධ්‍යයට නිදහසේ හැසිරෙන්න අයිතියක් තියෙනා වගේම අනිත් කෙනෙකුටත් අයිතියක් තියෙන්න ඕනේ තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න. මම කියන්න කැමතියි ජනාධිපතිතුමා දේශපාලනය කරන පුද්ගලයෙක් හැටියට මැතිඅමතුරු දේශපාලන පුද්ගලයෙක් හැටියට තමන්ට අයිතියක් තියෙන ඕනම කෙනෙකුට විවේචනය කරන්න. මොන්ගේ දරුමල්ලන් ගැන මොන්ගේ පරම්පරාව ගැන රෙදි ගැලවෙන්න ලියන්න අයිතියක් තියෙනවයි කියලා කියනවනම් තමුන්නාංශයේ හෘද සාක්ෂියට එකඟව මට කියන්නේ ඒකට අයිතියක් තියෙනවද කියලා. තමන්ට ලියපු දාට තමයි තමන් කියන්නේ තමන්ට මෙහෙම ලියනවයි කියලා. එදා වෙනකන් කියනවා මේක හරිය කියලා. දවසේ පුවත डेंगू रोग के वेलंदीमें कोलंब जाति रोहले प्रतिकार लबमीन सिटी कोलंब विश्वविद्यालय नीति पीठे शिष्यावक अदोदासन मेय किया डेंगून हेतु निवसिकांगारे सीसु नैद वेटीमें पशु मेम शिष्याव कोलंब जाति रोहलट तुरात्कृति बुने पसुगे बृहस्पति दाय विसी एक्खेविर्दी एसपी निसंसला समरसिंह कोलंब विश्वविद्यालय नीति पीठे देवनवसरे सिसुव्याक उन रोग लक्षण पहलवीमें पशु ऐसीसुन एदवटीमें अनतुरकट मुहनपैवे कोलंब विश्वविद्यालय टायत हेवलोक कांता निवासिकांगारे
පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් දින 6කට පසු එය අවාසනාවන්ත ලෙස මිය ගියා. ළමයින්ට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කරලා තිබුණා නම් ශිෂ්‍යන්ට අපහසුතාවයකට පත් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒක වගකීම්ත්තන්ගේ නොසැලකිල්ල කියන එක අපිට කියන්න පුළුවන්. මෑට විතරක් නෙමෙයි තවත් සිසුන් 20කට අධික ප්‍රමාණයක් නීති පීඩේ පමනක් ඩෙංගු රෝගය වැඳලා තිනවා. ඒ අවස්ථාවන් වළක්වා ගන්න තිබ්බා. කැගල්ල ශාන්ත ජෝෂප් බාලිකාවෙන් උසස් පෙළ කඩයින් සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට සුදුසුකම් ලැබෙන නිසංසලා සමරසිංහ දෙබත්කම පහලකන්ද ප්‍රදේශයේ පදිංචිකාරියක්. ඇය දරුවන් 3 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයයි. ඇය පාසලේදී ගිනීමට මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් වලින්ද දක්ෂතා පළ කළ ශිෂ්‍යාවක්. හත්ගම්පල මහවිද්‍යාලයේ ඉස්කෝලේ ගිය හත්ගම්පලේ පාසලේ කෑගල්ල බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළ ඉතා උසස් සම්දමින් සමත් වෙලා කොළඹ විශ්වවිද්‍යාලයට තේරුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය ඇතුළු පීඨ තුනක දේශන සහ විභාග ලබන සඳා දක්වා කල් තිබීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කළේ ඊයේ දිනේදී. ඒ නීති පීඨයේ තුන් මහල් ගොඩනැගිල්ලක ඉහළ මහලය ඩෙංගු කීටෙන්ගෙන් ගහන වී ඇතැයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කළ දැනුම් දීමකට අනුවයි. මෙම ස්ථානයේ තිබෙන මදුරුවන්ගෙන් උදුරට ලක්වන්න පුළුවන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවියන් මේ හැර උදුරට ලක්වීමට පුළුවන් බෞද්ධ ලෝක මාවතේ සහ ස්ටැන්ලි විජේසුන්දර මාවතේ ගොඩනැගිලිවල වැඩ කරන අයට හෝ ජීවත් වන අයට සිසුන්ද මේ සම්බන්ධයෙන් බලධාරීන්ට පැමිණිලි කළා විනා ස්වේච්ඡාවෙන් කිසියම් හෝ ක්‍රියාමාර්ගයක් ගත් බවක් පෙනෙන්නට නැහැ. සිසු අයිතීන් වෙනුවෙන් නිරන්තර අරගල කරන ශිෂ්‍ය සංවිධාන කොළඹ විශ්වවිද්‍යාලය තුල මතු වූ ඩෙංගු අවදානමින් නිදීමට සක්‍රීය දායකත්වයක් සැපීමට කිසිදු අවස්ථාවක ඉදිරිපත් වී නැහැ. මෙදක්වා මෙම වසර තුල වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 13000 ක්ම වද්දී ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේද කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 3506ක්. තත්වය මෙසේ තිබියදී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ශිෂ්‍යාවක් ඩෙංගු රෝගය විසින් බිල්ලට ගැනීම සම්බන්ධයෙන් සැබෑ ලෙසම වගකීම්ත්තේ කවුරුන්ද? මේ සම්බන්ධයෙන් අපකල විමසීමකදී කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පිළිතුරක් ලබා දෙන බව පවසා නැවත දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසට අපට දැනුම් දුන්නද අප නැවත ඔහු අමතන විට ඊට ප්‍රතිචාර දක්වුවේ නැහැ. එසේම නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය වීපී තමිල්මාරන් මහතාගෙන් මේ පිළිබඳ අපකල විමසීමටද ඔහු කිසිදු ප්‍රතිචාරයක් දක්වුවේ නැහැ. අප මාධ්‍යවලින් මේක පුන පුනා කියලා දෙනවා. ඕනම රටේ පුරවැසියෙකුට වගකීමක් තියෙනවා. ශිෂ්‍යෙක් වෙන්න පුළුවන් ගුරුවරයෙක් වෙන්න පුළුවන් පාලන අධිකාරී වේ හැමෝටම වගකීමක් තියෙනවා. කණ්ඩායමකින් කරන්න ඕන නමුත් ඒක මූලිකත්වය ගන්න පුළුවන් පරිපාලනය. රටේ බුද්ධිමතුන් සිටින විශ්වවිද්‍යාලයක් තුල මෙවැනි තත්ත්වයක් මතුවීම කනගාටුවට කරුණක්. බලධාරීන් මෙන්ම සෑම විටම අරගල කරන ශිෂ්‍ය සංගම්ද තම සහෘද සිසුවියක් ජීවිතෙන් වන්දිගවන තෙක් බලා සිටීම අතිශය දුර්වල තත්වයක් නොවේද? ඝාතන චෝදනාවකට වරදකරු වූ මාවනල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.ජී. පියතිස්සට අද මරණ දඬුවම නියම කෙරුණා. ඒ කෑගල්ල පළාත්බද මහාධිකරණ මිනිසුරු මේනකා විජේසුන්දර වෙනුවෙන් විසින් 2003 වසරේ පෙබරවාරි මාස 12 වෙනිදා හෝයට ආසන්න දිනක මාවනැල්ල හිඟුල ප්‍රදේශයේදී පුද්ගලික වෙඩි තබා ඝාතනය කිරීම මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එල්ලව තිබූ චෝදනාව වුණා. 2003 මාවනැල්ල ප්‍රදේශයේ සිංහල සහ මුස්ලිම් ජනකොටස අතර පැවති ගැටුම් සමයේ මුස්ලිම් කාන්තාවක් ලෙසින් වෙස්වලාගෙන ගොස් කපිල ප්‍රියන්ත පද්මකුමාර නැමැති පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව විභාග කෙරුණා. පසුගිය 26 වෙනිදා පළමුවරට විභාගයට ගත් මෙම නඩුව අඛණ්ඩව දින 4ක් පුරා විභාග කෙරුණා. මේදී කෑගල්ල පළාත්බද මහාධිකරණ වෙනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය සිද්ධිය සම්බන්ධයෙන් මවනැල්ල ප්‍රාදේශීය සභා සභාපති කේ.ජී.පී. තිස්සට මරණ දඬුවම නියම කළා. කෙසේ වෙතත් චුදිතයාගෙන් නිදහසට කරුණු විමසීමේදී ඔහු අධිකරණයට පැවසුවේ මෙම දඬුවම නියම කළ යුත්තේ මවනැල්ල පොලිසිය නිලධාරීන්ට බවයි. අදාළ නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය කටයුතු නොකළ බවට සභාපතිවරයා සිය ප්‍රකාශයේදී චෝදනා කළා. රජයේ අධිනීතිඥවරයා තමගේ අභිමතය පරිදි මෙහිදී කටයුතු කළ බවටත් විත්තීය සාක්ෂි විමසුමට අවස්ථාවක් ලබා නොදුන් බවටත් ඔහු චෝදනා කළා. කෙසේ වෙතත් විනිසුරු වරිය මෙම දඬුවම තමාට නියම කරන බව තමන් දැන සිටි බව කේ.ජී.පී. තිස්ස මහතා මෙහිදී පැවසුවා. අපේ තීන්දුවේ තිබෙන යම් යම් නෛතික දෝෂ සහ නඩු වූයේ ඇතිවෙච්ච යම් යම් නෛතික සාසිද්ධීමේ දෝෂ නිසා අද දින ඒකේ තීන්දුව කෙරෙහිව අභියාචනය දරු අභියාචන අධිකරණයට ගොනු කරනවා අද දිනේදී. නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් නඩුවට පෙනී සිටියේ රජයේ අධිනීතිඥ ශිහාන්ද සිල්වා මහතායි. මෙරට පැවැත්වීමට නියමිත පොදුරාජ මණ්ඩල රාජනායක සමුළුවේ සාර්ථකත්වය සඳහා නවසිලන්තයේ පූර්ණ සහය පළ කර තිබෙනවා. ඒ දෙවෙනට පැමිණ සිටින නවසිලන්ත විදේශ අමාත්‍ය මුරේ මැක්කලි මහතා අද පසරුවේ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී. නවසිලන්ත විදේශ අමාත්‍ය මුරේ මැක්කලි මහතා ජනාධිපතිවරයා හමු වුණේ අරලීගහ මන්දිරයේදී. මෙරට පැවැත්වීමට නියමිත පොදුරාජ මණ්ඩල සමුළුව සෑම අතකින්ම සාර්ථක වේවා යැයි විදේශ අමාත්‍යවරයා මෙහිදී සුභ පැතූ බව ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළා. නවසීලන්ත විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ නවසීලන්තයේ නියෝජනය කරමින් විශාල දූත පිරිසක් සමුළුවට සහභාගී වන බවයි. ශ්‍රී ලංකාව අත්කරගෙන සිටින ප්‍රගතිය දැක ගැනීමට එම රාජනායක සමුළුවේදී සමස්ත පොදුරාජ්‍ය මණ්ඩලයටම අවස්ථාවක් හිමිවනු ඇති බවද මැක්කලි මහතා ප්‍රකාශ කර තිබෙනවා.
නවසීලන්තයේ ස්ථාවරය පිළිබඳ ප්‍රසාදයේ පළකල ජනාධිපතිවරයා උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳව නවසීලන්ත විදේශ ඇමතිවරයා මෙහිදී දෙනුවත් කළා. ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය එකකේ සඳහන් කළේ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගත හැකි ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමු වූ බවයි. මේ අතර නවසීලන්ත විදේශ අමාත්‍ය මුරේ මැක්කලි මහතා අද පෙරවරුවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද හමු වී සාකච්ඡා පැවැත්වුවා. දාතුන් වන ව්‍යවස්ථා සංශෝධනයේ ඉඩම් හා පොලිස් බලතල සම්බන්ධයෙන් අධිකරණයේ මතය විමසන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. අමාත්‍ය විමල් වීරවංශ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණ කළා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ පක්ෂනායක රැස්වීමක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඊට 13 වන සංශෝධනයට එරෙහි ජාතික නිදහස් පෙරමුණ ජාතික හෙළවරුමේ යන පක්ෂවල නායකින් මෙන්ම ඊට පක්ෂ කොමියුනිස්ට් පක්ෂය සමසමාජ පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ යන පක්ෂවල නායකින්ද එක්ව සිටියා. එෙහිදී 13 වන සංශෝධනයේ වගන්ති දෙකක් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඉන් එකක් වන්නේ පළාත් සභාවලට බලපාන කරුණක් මධ්‍යම ආණ්ඩුවෙන් සම්මත කරගන්නා විට බහුතර පළාත් සභාවල අනුමැතිය ලබා ගැනීමයි. පළාත් සභා දෙකක් හෝ තුනක් ඒකාබද්ධ කර තනි පළාත් සභාවක් පිහිටුවීමට ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට ඇති අයිතිය සංශෝධනය කිරීම සාකච්ඡා වූ දෙවැනි සංශෝධනයයි. පළමු කොටම ජනාධිපතිතුමන් ඊයේ සංධානයේ පක්ෂනායක රැස්වීමේදී උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර 13 වෙනි සංශෝධනයේ බලපා තිබෙන අහිතකර වගන්ති සංශෝධනය කරනවායි කියන එක කිව්වා. ඒක වැදගත් ඉදිරි ජයග්‍රහණයක්. අපි ඉඩම් සහ පොලිස් බලතල පිළිබඳව ප්‍රශ්නේ විමසුවාම එතුමා පැහැදිලි කළේ අධිකරණයෙන් එන නිර්වචනය අනුව විග්‍රහය අනුව ඒ ගැන ඉදිරියේදී කටයුතු කරනවා. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගතව පවතින පළාත් දෙක තුනක් එකට ඒකාබද්ධ කිරීමේ හැකියාව අහෝසි කරනවා වගේම මධ්‍යම ආණ්ඩුව ගෙනෙන පනත් කෙටුම්පත් පළාත් සභා සියල්ලේම වන්දනාවට යවලා මල්වට්ටියට අතගස්සනවා වගේ අතගස්සලා ඒ ඔක්කොගෙම සාදුකාර ඉල්ලනවා වෙනුවට ඒ කරුණු දෙකෙන් ගැළවීමක් ගන්න උත්සාහ කරනවා වගේම ඉඩම් බලතල පොලිස් බලතල ඒ වගේම තවත් හානිකර යම් යම් වගන්ති තිබෙනවා ඒ සියල්ල එකට සංශෝධනය කරයි කියන බලාපොරොත්තුව අපිට තිබෙනවා. ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව ස්ථාපිත කරන ලෙසද ජනාධිපතිවරයා ඊයේ සාකච්ඡාවේදී සභානායක අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාට උපදෙස් දී තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව නියෝජනය කරන EPDP පක්ෂනායක අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසුවේ ජාතික ගැටලුව විසඳීමේ තේරීම්කාරක සභාව පත් කිරීම අනිවාර්ය බවට ඊයේ සාකච්ඡාවේදී තීන්දුව කළ බවයි. උතුර නැගෙනහිර ඒකාබද්ධ කරන්න ඕන කියන මතය තමයි මම තවමත් ඉන්නේ. හැබැයි මේ පළාත් දෙක එක් කරනවාද නැත්නම් වෙන්වෙන් වශයෙන් පවතිනවාද යන්න තීරණය ගන්න ඕන ජනතාව. උතුරු නැගෙනහිර ජනතාවට බලපාන පරිදි මෙම සංශෝධනයන් කරන්න එපා කියලා ඊයේ පැවති ආණ්ඩුපක්ෂ රැස්වීමේදී මම කිව්වා. ඒ වගේම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට දෙමළ ජාතික සන්ධානයේ සහභාගී වුණත් නැතත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට එය කැඳවන්න ඕන කියලා ජනාධිපතිවරයා ඊයේ තිබ්බ ආණ්ඩුපක්ෂ රැස්වීමේදී අවධාරණය කළා. සිංහල සහ දෙමළ ජනතාව අතර අවබෝධය ඇති වෙන්නේ නැතුව පොලිස් බලතල සහ ඉඩම් බලතල පිළිබඳව දැම්ම කතා කරලා පළක් වෙන්නේ නැහැ කියලයි මමත් කියන්නේ. පළාත් සභාවල බලතල පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවේදී ගත් තීරණ සම්බන්ධයෙන් අද පසරුවේ ජාතික හෙළවරුමේ පක්ෂය විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. හෙට දිනේ පැවැත්වීමට නියමිත තවත් සාකච්ඡාවකින් අනතුරුව ඒ පිළිබඳ තම පක්ෂයේ අවසන් ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බවයි ජාතික හෙළවරුමේ නායක පූජ්‍ය ඕමල් පී සෝබිත හිමියන් ප්‍රකාශ කළේ. තම පක්ෂ ඉදිරිපත් කිරීමට නියමිත අනුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියෙන් මනාප ක්‍රමයේ අහෝසි කර සමානුපාතික සහ කොට්ටාස ක්‍රමයකින් නියෝජිතයින් තෝරාපත් කර ගැනීමට යෝජනාවක් සකසන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ සිරිගොත පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවකදී. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ පළාත් සභා මන්ත්‍රීවරුන් මෙන්ම පක්ෂයේ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ හමුවක් අද සිරිගොත එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානයේදී පැවැත්වුණා. දැන් මේ ව්‍යවස්ථා යෝජනාවලියේ පදනම තමයි ජනතා පරමාධිපත්‍යය. ජනතා පරමාධිපත්‍යය තහවුරු කරන්න අපි ගන්න පියවර දෙකක් ගැන මම කියන්නම්. එකක් තමයි අපි ජනමත විචාරණයකට යන ජනතාව අනුමත කරනවා නම් අපි ක්‍රියාත්මක කරනවා නැත්නම් අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්න සිදු වෙයි. දෙවනි කාරණේ තමයි ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්නේ මූලික අයිතිවාසිකම් හැර ජනතාව පත් කරන නියෝජිතයන් මාධ්‍ය පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ රාජ්‍ය සභාවල. දැන් එතනදී අපිට ඕනේ ජනතාවගේ ඡන්දයට සම්පූර්ණ වටිනාකමක් ලැබලා දෙන්න. එහෙනම් 1988 ඇෂ්රොෆ් මන්ත්‍රීතුමයි ලලිත් අතුලත් මුදලේ ඇමතුමා එකතු වෙලා යෝජනාවක් ඉදිරිපත් කරලා ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා මේක අනුපාත ක්‍රමයට අමතරව මනාප තුනක් අනුමත කරොත් විතරයි ප්‍රේමදාස අගමැතිතුමාට සහයෝගය දෙන්න ජනාධිපතිවරණය කියලා. අපි සමහර අය කිව්වා මේකේ අවාසි තියෙනවා කියලා. ක්‍රියාත්මක කරනකොට තමයි ප්‍රශ්න අපිට පෙවුනේ.
अनुपात क्रमे निशा तमंग चंदे वटिनाकमक ये कर्ण गमंग अभी बलाने चंददायक ऐतिहा तमंग कोट्टाश कऊद नियोजने किल तीन एना अनुपात क्रमे तुलाश नियोजने लबल दिन अवे पालिवे संख्या वेडिकरा दिशीय विशिपाय वरप्रसाद वरप्रसाद भुक्ति අද 13 පට්ට ගසමින් ජනතාවට විහිළු සපයන තත්ත්වයකට අපට මේ දවස්වල හොඳට පේනවා වංචාව බොරුව මුසාව පතුරවන්න එපා කියලා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා එක එක්කෙනාට එක එක මතවාද තියෙනවා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපි ජාතික හෙළවුරුමේ හුඟක් නම්මේශීලී ඒගොල්ලෝ වෙනස් වෙයි සමහරට අපේ වැරදි තියෙනවා නම් අපිට අපි වැරදි අවබෝධයකින් නම් අපිත් වෙනස් වෙයි ඉතින් ඒකටනේ සාකච්ඡා කරන්නේ සීගිරියේ මේ ජපන් සමාගමකින් ඉල්ලීමක් කරලා තිබ්බලු එනර්ජි ඩ්‍රින්ක් එකක් සම්බන්ධයෙන් දැන්වීමක් සකස් කිරීමට අවසර. ඉන්පස්සේ මේ කට්ටි කරලා තියෙන්නේ ඒ එනර්ජි ඩ්‍රින්ක් එක වෙනුවට බිය ප්‍රචාරය කිරීමට ඒක පාවිච්චි කළා සීගිරිය. මේ නවත්වන්නට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් යමක් සිද්ධ නොකළොත් जगत बाल सूर्य अमुत्तुमा हम बेन्न सांस्कृतिक अमात्यंसेट एन्न सिद्ध वेनो एतुमा के अमात्यंसेट एक निसा इतन्ट गेन्नो गान ने पापी वा कौलु यूर्त गलती बिनो अधिराजवादी इन्ते इन्न में सांपात मांकोला कान्न अपियो दानागासान थेतु इन कारना उपनांगु अन्न इनो दुर अरला तिब्भाम हैम बाल्लिक में इनो गी इका में नेती गोरी दान है किना दुरीन दुरु करन्न गेल अनगारिक दरं पालतु वा गेल दी दें हिम तुम्हें थी दुर अरला थी तीन दुर अरने कोड़ बाल्ल वितरा ने में बाल्लांगे बाल्लोत्ते नो තබ්බුව වැසියන්ගේ කන්න ලව්ව ඔබ නැවතත් පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් इहलगे विधुबिलट विरोधी पालक मीन जनता विमुक्ति पेरमु संविधान कल विरोधता व्यापार दिवेने प्रदेश गणना वकदी अदपेवत्तुना गाल प्रधान बसनेवतुंपल इदिरिपिट अद पसरुए पेवत्तुनु विरोधता व्यापारी आईमी इटे कुवन मेहदी से विरोधी पालकले विधुली बिल पत्तुलट गिनी तबमीन කලුතර නගරයේදීද විදුලි පිළට විරෝධය පළ කරන උද්ඝෝෂණයක් අද පස්වරුවේ පැවැත්ුණා. මහනුවර විරෝධතාව පැවැත්ුණේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉදිරිපිටදී. හැටන් නගරයේ ක්‍රියාත්මක වූ විරෝධතාවට පෙර මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමද සිදු වුණා. සමුන්නාසලා ඉස්සරහා දූෂණේ! වාස්තියේ! දූෂණේ! වාස්තියේ! අපි කියන්නේ අමතේ යන්නේ විදුලි බිලට. අද පස්වරුවේ මාතලේ, පැල්මඩුල්ල, අනුරාධපුර යන නගරවලදීද විදුලි බිලට විරෝධය පළ කරන විරෝධතා පැවැතුණා. ආණ්ඩුවට අපි කියන්නේ ආණ්ඩුවට අපි කියන්නේ සිංහල බෞද්ධ කාන්තාවන් බලහත්කාරයෙන් වඳ සැත්කම් වලට භාජනය කිරීමේ සිද්ධියක් මහනුවර පෙරාදිනේ ශික්ෂණ රෝහලෙන් වාර්තා වනවා.
රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය චන්ද්‍රා ගුණතිලක මහත්මිය පැවසුවේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පැය 48ක් ඇතුළත පරීක්ෂණයක් ආරම්භ කිරීමට පොරොන්දු වී ඇති බවයි. පෙරාදෙණිය ශික්ෂණ රෝහලේ දරු ප්‍රසූති සඳහා ඇතුළත් වන කාන්තාවන් බලහත්කාරයෙන් වඳ සැත්කම් සඳහා යොමු කරන බවට කාන්තාවන් කිහිප දෙනෙකු ජාතික හෙළුවරුමේ මහනුවර දිස්ත්‍රික් නියෝජිතයින් දැනුවත් කර තිබෙනවා. එනු අද පෙරාදෙණිය ශික්ෂණ රෝහලට පැමිණි ජාතික හෙළුවරුමේ නියෝජිතයින් විරෝධතාවක නිරත වුණා. සිංහල බෞද්ධ කාන්තාවන් බලහත්කාරයෙන් වඳ සැත්කම් සඳහා යොමු කරන සීමාවාසික වෛද්‍ය පුහුණුව ලබන මුස්ලිම් ජාතික වෛද්‍යවරයාට හා වෛද්‍යවරිය පිළිබඳව හෙළුවරුමේ නියෝජිතයින් මෙහිදී ජනතාව දැනුවත් කළා. විශේෂයෙන්ම කියලා තියෙනවා බලහත්කාරයෙන් එල්ආටි සැත්කම් කරගන්න ඕනේ. නැත්තම් ලෙඩ හැදෙනවා. එහෙම නැත්තම් සිසිරෙන් සැත්කම කළා දවස් 3 සමහර අය දෙන්න කියලා තියෙනවා. ගෲප් එක දාලා ඒ වඳ සැත්කම් කරන විදිහ වාජනය කරන්න. පසුව හෙළුවරුමේ නියෝජිතයින් පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂවරිය මුණගැසී සාකච්ඡාවක් පැවැත්තුවා. අද දින මම සෞඛ්‍ය ලේකම්තුමාගෙන් උපදෙස් ලබා ගත්තා. ඒ අනුව පැය 48ක් ඇතුළත මූලික පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරනවා කියලා සෞඛ්‍ය ලේකම්තුමා පොරොන්දු වුණා. ඒ වගේම අදාළ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමැතියකින් තොරව මෙම ඖෂධ නිර්දේශ කිරීම වැළැක්වීමට කටයුතු කරන්න කියලා මට තවදුරටත් උපදෙස් ලබා දුන්නා. සීමාවාසික වෛද්‍ය පුහුණුව ලබන වෛද්‍ය වනෝද්‍යානයේ වගා කර තිබූ මහා පරිමාණ කංසාහීන් දෙකක් වැටලීමට ලුණුගම් බෙහෙර පොලිසිය ඊයේ සමත් වුණා. අදාළ කංසාහීන් පවත්වාගෙන ගොස් තිබුණේ කිරිඳි ඔය ඉස්මත්තේ කිලෝමීටර 6ක් පමණ වනෝද්‍යානය ඇතුළතයි. ලුණුගම් බෙහෙර පොලිසිය නිලධාරීන් කංසා වැටලීම ආරම්භ කළේ ඊයේ පසරු 1ට පමණ. කිරිඳිඔය ඔස්සේ ඔරු ආධාරයෙන් නිලධාරීන් වනෝද්‍යානය තුළට පිවිසියා. අදාළ ඉසව්ව කරා ළඟා වීමට නිලධාරීන්ට පැය 2කට ආසන්න කාලයක් ගත වුණා. ගංගියුරේ සිට කිලෝමීටර 3ක පමණ පාගමනකින් අනතුරුවයි නිලධාරීන් කංසා හේන කරා ළඟා වුණේ. අදාළ ස්ථානයට ළඟාවනවත් සමග සැකකරුවෙකු පැන යාමට උත්සාහ කළා. නමුත් ඌ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. අක්කර 4ක පමණ ප්‍රදේශයක කංසා වගා කර තිබුණේ හේන් දෙකක් වශයෙන්. පොලිසිය පැවසුවේ එහිදී සොයාගත් කංසා පැල 15,000ක් පමණ විනාශ කළ බවයි. දැන් තව දේශපුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ 2013 ඇලයිරක් 4 චක්‍රලේඛයට අදාළව උසස් පෙළ සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයට විරෝධය පළ කරමින් දෙමාපියන් සහ ගුරුවරුන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිටදී. තබ්බෝව සායවට ගම්මානවල වැසියන් අද තබ්බෝව අයනායක දේවාලයේදී දේව කනලවක නිරත වුණා. ඒ තබ්බෝව රෝහලේ සිටි වෛද්‍යවරයාගේ නේවාසිකාගාරයට හානි පමුණුවා ඔහුට හිරිහැර කළ පුද්ගලයාට නිසි දඬුවම් ලබා දෙන ලෙසට සහ රෝහලට යලි වෛද්‍යවරයෙකුගේ සේවය ලබා දෙන ලෙසට ඉල්ලමින් රුපියල් 25,000ක මුදලකට රුපියල් ලක්ෂයක ව්‍යාජ මුදල් ලබා දෙන බව පවසමින් ජාවාරමක නිරත වූ අරලගංගල ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිසිය මගින් අත්අඩංගුවරගෙන ඇත්තේ මැදගම ප්‍රදේශයේ කාන්තාවක විසින් ලබා දුන් තොරතුරු කරනුවයි. ඕමන්ත පාලමෝටේ ප්‍රදේශයේ සිට කරුගල් ප්‍රවාහනය කරන මුවාවෙන් බුරුත දේව ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු වවුනියාව වන සංරක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවරගෙන තිබෙනවා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අද හදිසියේ වැඩවර්ජනයක නිරත වීම හේතුවෙන් බාහිර රෝගී අංශයෙන් සහ සායන කටයුතු සඳහා පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවට පත් වුණා. උතුරු පළාත් සභා ඡන්දයට විරෝධය පළ කෙරෙන ජාතික නිදහස් පෙරමුණේ මහජන පෙත්සමට අත්සන් ලබා ගැනීම අද සිදු කෙරුණේ හබරණ ප්‍රදේශයේදී. සිරියානු හමුදා රසායනික අවේ භාවිත කරන බවට ප්‍රංශය චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කර ඇති බවයි ප්‍රංශය විදේශ අමාත්‍යවරයා පවසන්නේ. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලොව වටා හිරෝ.
ප්‍රංශ විදේශ අමාත්‍ය ලෝරන් ෆේබියස් එරට රූපවාහිනී නාලිකාවක් ඔස්සේ සංවාදයට එක්වමින් පැවසුවේ සිරියාවේ රැඳී සිටින මාධ්‍යවේදීන් මගින් ලබාගත් විවිධ සාම්පල පරීක්ෂා කිරීමේදී සිරියානු හමුදා රසායනික අවි භාවිත කරන බව තහවුරු බවයි. බටහිර රටවල් මැදිහත් වන දෙක් මීට විසඳුමක් නොලැබෙන බවද සිරියානු විපක්ෂය ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් සිරියානු හමුදා රසායනික අවි භාවිත කරන බවට පැහැදිලි සාක්ෂි ලැබෙන තුරු ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බවයි ඇමරිකාව පවසන්නේ. මේ අතර සිරියානු සරණකාමීන් ග්‍රහණයේ තිබූ කුසයිත් නගරයේ බලය යලි අත්පත් කර ගැනීමට එරට රජයේ හමුදා සමත් වී තිබෙනවා. රුසියාවේ මොස්කව් වගනුවර උමං දුම්රිය ස්ථානයේ හටගත් ගින්නක් හේතුවෙන් 4000ක පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළා. පළමු ගින්න හටගෙන පැයක් ඇතුළත යලිත් වරක් ගින්නක් හටගත් අතර එම අවස්ථාවේදී දුම්රිය ගමන් සියල්ල තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගත්තා. ගින්නත් සමග ඇති වූ දුම්වලා හේතුවෙන් රෝගී වූ 45 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. චීනයේ හෙනන් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක වාහන 56ක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පැවති මීදුම් සහිත කාලගුණය අනතුරට හේතුව බවයි අනාවරණය වී තිබෙන්නේ. සුනාමි වැසෙනෙන් පසු ජාත්‍යන්තර පාපන්දු සම්මේලන මූල්‍යාධාර යටතේ මෙරට සිදු කළ පාපන්දු සංවර්ධන ව්‍යාපෘති සඳහා වැය කළ මුදල් වලට වගක විය යුත්තේ එවකට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ භාණ්ඩාගාරිකවරයා බව මණිලාල් ප්‍රනන්දු මහතා පවසනවා. ඔහු මෙබව සඳහන් කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. සුනාමි ව්‍යසනයෙන් පසුව මෙරට පාපන්දු ක්‍රීඩාව දිනු කිරීම සඳහා සිදු කරන මූල්‍යාධාර පිරිනැමීම වැඩි කරන්නට ජගත් පාපන්දු සම්මේලන ලේපිය වරගත්තා. නමුත් රුපියල් කෝටි 50කට ආසන්න එම මුදල් මෙරටදී වැය කළ ආකාරය සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතාබහක් ඇති වුණා. වර්තමාන පාපන්දු සම්මේලන බලධාරීන් චෝදනා කළේ එවකට ජගත් පාපන්දු සම්මේලන ගෝල් සංවර්ධන ව්‍යාපෘතියේ මෙරට සංවර්ධන නිලධාරියා ලෙස කටයුතු කළ මණිලාල් ප්‍රනාන්දු මහතා එම මුදල් අයථා ලෙස භාවිත කළ බවටයි. කවුරුත් මම මුදල් වංචා කරා මුදල් ආයුතු ලෙස පරිහරණය කරා කියලා කියනකොට පරිස්සම් වෙන්න ඕනේ. මේ දවස්වල මාධ්‍යෙන් මිලියන 500ක් එහෙ ගියා මෙහෙ ගියා කියලා කියනකොට තාත්තගේ සාක්කුවට ගිය එක අහන්න මගේ පුතු දෙන්නත් ගෙනල්ලා දිනවා. මම්මගේ නෝනාත් මෙතනට ගෙනල්ලා දිනවා. මේ සුනාමි මුදල් වලින් කොච්චර ගැහුවද කියලා අද කතා කරන්න පුළුවන් ඔක්කොම එක. තමන්ට එල්ල කරන මෙම චෝදනා සැලසුම් සහගතව සිදු කළ එකක් බවයි ප්‍රනාන්දු මහතා පවසන්නේ. මම ලෝක පාපන්දු සම්මේලනයේ තහනමක් ලැබලා ඉන්න කෙනෙක්. මගේ විමර්ශනයේ තිබුණේ අප්‍රේල් මාසේ 29 වෙනිදා 30 කියන දින දෙකේ සුවිස්සලන්තේ. මෙහෙ කෙනෙක් සුවිස්සලන්තේට ගිහිල්ලා ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් 27 වෙනිදා තියලා 30 වෙනිදා 29 පත්තරවල මේ සුනාමි මුදල් වල මිලියන 500ක වංචාවක් වෙලා තියෙනවා කියලා හෙඩ්ලයින් න්ියුස් දැම්මාම මට මොකද්ද වෙන්නේ? හිතලා මතලා සාවද්‍ය ලෙස මට මඩ ගහන්න තමයි මේක කෙරුවේ. සුනාමි ආධාරය යටතේ තමා සිදු කළ සියලු ව්‍යාපෘතීන්හි වර්තාවන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන මහසභා රැස්වීමට ඉදිරිපත් කළ බවද මණිලාල් ප්‍රනාන්දු මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසුවා. මේ සුනාමි ප්‍රොජෙක්ට් ගැන ඩෙවලොප්මන්ට් ඔෆිස් ඇටියට මෙතන මම පෙනී හිටලා මම එකින් එක පාපන්දු සම්මේලන ඔක්කොම ඉස්සරහා කියලා දිනවා. මම ගියෝ ඕනම කෙනෙකුට ඇවිල්ලා මේක බලන්න කියලා. ඉතින් බැලුවේ නැත්තම් මගේ වරද්දක්ද ඒක? විනීතභාවය කියන්නේ මුදල් එන එකයි කොහොමද කියලා. මේ all the money is that were donated by various countries. තමන්ට එල්ලවෙන මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් සිදු කරන ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බව මණිලාල් ප්‍රනාන්දු මහතා සිය මාධ්‍ය හමුව අවසන් කරමින් පැවසුවා. මම හැම කොමිටියෙදම යනවා. මට අංගන්න දෙයක් නැහැ. ෆස්ට් එකම මං ආවා ජනතා කොමිටියට. මේක තමයි තීරණය කරන්නේ මම වැඩිකාරයද නිවැරදිකාරයද කියලා. මම මගේ ආයුධ දුර මගේ නම නිර්දෝෂ කරගන්න මම යන මිනිහ. ඒක මං හැමදාමත් ගිහිල්ලා තියෙනවා. අදත් යනවා, හෙටත් යනවා, අනිද්දාටත් යනවා. සමගින් හිරු ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. පැතක් නැතුව ඇත්ත දැනගැනීමේ ඇතිය තවදුරටත් තහවුරු කරගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දෙසන පරිදි හිරු ප්‍රවෘත්ති සෙමේ සේවාව සක්‍රිය කරගන්න. ternary හමු වනවා හෙට රාත්‍රී 7 අපගේ ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය. සුබ රාත්‍රියක්.